මීඩියම් අපි අදත් එක කතා කරන්නේ ලංකාවේ එක කාලයක සිඳුණු ආන්දෝලනාත්මක මංකොල්ලයක් ගැන. ඒක තමයි හාරලක්ෂයේ මංකොල්ලය. මේක 1949 වර්ෂයේ තමයි සිඳුණේ. ඔය අද රේස් කෝස් කියන තැනට ඉස්සර කිව්වේ සිලොන් ටර්ෆ් ක්ලබ් කියලා. මේකට ඒ කාලේ හිටපු දන කුවේරයන් වෙනවා අස්සයන්ට ඔට්ටු දාන්න. මේ කතාවේ නායකයා ජේමිස් සිනවිරත්න. මෙයා වැල්ලම් පිටි තමයි පදිංචිලා හිටියේ. මේ ජේමිස් සිනවිරත්න කරගෙන ගියේ මිනි පෙට්ටි සාප්පුව. ජේමිසුත් පුරුදුලා හිටියා මේ රේස් කෝස් එකට එන්න. පොඩි පොඩි ගණන් වලට අස්සයන්ට ඔට්ටු දාන්න තමයි මේ ජේම්ස් රේස් කෝස් එකට එන්නේ. ජේම්ස්ට හිටියා මස්සිනා කියන. එයාගේ නම ලෑතර බාස්. ලයිට් හවුස් කියන භයානක අපරාධයකට මේ ජේම්ස්ගේ මස්සිනා, ඒ කියන්නේ ලෑතර බාසුත් සිරගත වෙලා ඉඳලා තියෙන්නේ. ජේම්ස්ගේ මස්සිනාගේ නඩුව සඳහා ලොකු මුදලක් ඒ කාලේ ගිහින් තියෙනවා. ජේම්ස් කල්පනා කර කර හිටියේ කොහොමද මම මේ බර දරන්නේ කියලා. මෙයාට මිනි පෙට්ටි සාප්පුවන්නේ තිබ්බේ. මෙහෙම කල්පනා කර කර ඉන්නකොට ජේම්ස්ගේ ඔළුවට වෙනමම ප්ලෑන් එකක් එනවා. සිලොන් ටර්ෆ් ක්ලබ් එකට එන මුදල් මංකොල්ල කන්නේ. මේ කාලේ හැටියට දැවැන්ත මුදලක් මේ ටර්ෆ් ක්ලබ් එකට දිනපතා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ජේමිස් කරේ මෙයාගේ විශ්වාසවන්ත කණ්ඩායමට කිව්වා මෙයාගේ ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා කියලා. ඒ ප්ලෑන් එක කියපුවාම 7 දිනක් කැමති වුණා. හැබැයි එක්කෙනෙක් කැමති වෙලා ඉඳලා අවසානයේදී අකමැති වෙනවා මේගොල්ලොත් එකතු වෙලා ටර්ෆ් ක්ලබ් එක මංකොල්ල කන්න. මෙයා මේ ගේම් එකෙන් අයින් වෙනවා. සිලොන් ටර්ෆ් ක්ලබ් එකට සෙනසුරාදා ඉරිදා අශ්ව ඔට්ටු දාන්නෙන දන කුවේරයන්ගේ සල්ලි බැංකුවට දාන්නේ සඳුදා උදේ 8ටම. ඒ මුදල් බැංකුවට ගෙනියන්න ආම්ස්ට්‍රෝන් ගරාජ් කියන කාර් රෙන්ට හවුස් එකකින් හැමදාම එකම වාහනයක් තමයි කුලියට ගන්න. එකම ඩ්‍රයිවර් කෙනෙක් තමයි ඉන්නේ. ඒ ඩ්‍රයිවර්ගේ නම ජෝන් සිල්වා. හැම සඳුදාම උදේ 8ට එනවා ආම්ස්ට්‍රෝන් ගරාජ් එකේ තියෙන හොඳම කාර් එක ජෝන් සිල්වාත් එක්ක. ඇවිල්ලා ඒ වාහනේ කෙලින්ම යන්නේ පිටකොටුව පොලිසියට. පිටකොටුව පොලිසිය නිලධාරියෙක් ඒ වාහනේට දාලා ටර්ෆ් ක්ලබ් එකට හරියටම සඳුදා 8ට එනවා. ඊට පස්සේ ටර්ෆ් ක්ලබ් එකේ මැනේජර් සල්ලි බෑගුත් අරගෙන තමයි වාහනේට ආවේ. මොකද ඒ දිනකොට 5000 11 එහෙම නැහැනේ. ඒකින්ද 104ක් යන්නේ ලොකු උරවලින් ගෙනියන්න ඕනේ. ඒ මැනේජර් සල්ලි බෑග් එක පොලිස් නිලධාරියා ඩ්‍රයිවර් මේගොල්ලොත් එක්ක වාහනේ පිට වෙනකොට පිටිපස්සෙන් ටර්ෆ් ක්ලබ් එකේ වෑන් එකක් එනවා. ඒකේ පෞද්ගලික ටර්ෆ් ක්ලබ් එකේ ඉන්න ආරක්ෂක නිලධාරීන් පුරෝගෙන තමයි යන්නේ. දැන් ඉතින් ජේම්ස් ප්ලෑන් කරන්නේ මේක කොටස් තුනකින් මේ මහා මංකොල්ලේ කරන්න. ජේම්ස් ස්ට්‍රින්වනේ තවත් සංගයෝ ටිකක් ඒ ප්ලෑන් එකට අනුව ඉරිදා හවස ආම්ස්ට්‍රෝන් ගරාජ් එකට එනවා. හොඳ වැදගත් පෙනුම තියෙන සල්ලි භාගේ තියෙන මහත්මී. එයා කියනවා පුත්තලමට යන්න තියෙන හොඳම වාහනේ හොඳම ඩ්‍රයිවර් දෙන්න කියලා. ඊට පස්සේ මේ මහත්මයාගේ වැදගත්කම සලකලා ආම්ස්ට්‍රෝන් ගරාජ් එකේ ටර්ෆ් ක්ලබ් එකේ සල්ලි ගෙනියන්න තියෙන හොඳම වාහනේ ඒගොල්ලන්ගේ හොඳම රියදුරා, ඒ කියන්නේ ජෝන් සිල්වා, මේ මහත්තයාට දෙනවා. සල්ලිකාර මහත්මයෙක් විදිහට ඇත්තටම ආවේ ජේමිස් සිනවිරත්නගේ ගෝලෙක්. ටික දුරක් මේ රථයේ ගමන් කරනකොට මගදී අපරාධ කල්ලියේ තවත් සමාජිකයන් ටිකක් මේ වාහනේට ගොඩනගනවා. පුත්තලමට කිට්ටු වෙනකොට ටිකක් අඳුර වැටිලා මේ වාහනේ ඉන්න මැරයෝ ටික පුත්තලමට කිට්ටු කැලාවක් ගාවින් මේ ඩ්‍රයිවර් ගහක බැඳලා බෙල්ල හිර කරලා මරනවා. ඊට පස්සේ වාහනේ පැහැරගන්නවා. සඳුදා පාන්දර කොළඹ ලොකු හෝටලයකට යනවා. හෝටලේ ඉඳන් ඇමතුමක් දෙනවා ආම්ස්ට්‍රෝන් ගරාජ් එකට. හලෝ, මේ කතා කරන්නේ ටර්ෆ් ක්ලබ් එකේ. අද 8ට සල්ලි ගන් දෙන්න එපා. ඒක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරා. අද 10ට. 10ට ආව නම් ඇති. තැන්කියෝ. ආම්ස්ට්‍රෝන් ගරාජ් එකෙන් මේ ඇමතුමට හොඳටම රැවටුණා. ආම්ස්ට්‍රෝන් ගරාජ් එකෙන් කොහොමද දන්නේ මේ වාහනේ අපරාධ කල්ලි අතේ තියෙනවා කියලා. ආම්ස්ට්‍රෝන් ගරාජ් එකෙන් හිතන්නේ තාම 6ක ගිහිල්ලා වාහනේ ආවේ නැහැ කියලා. දැන් තමයි ජේමිස් ගේම් එක පටන් ගන්න. මේකෙන් ඔහුගේ එක පුද්ගලයෙක් පොලිස් නිලධාරියෙක් විදිහටත් තවත් පුද්ගලයෙක් ඩ්‍රයිවර් විදිහටත් වෙස්මාරු කරගන්න. කායක 8 වෙනකොට ටර්ෆ් ක්ලබ් එකට යනවා. මොකද දැන් ටර්ෆ් ක්ලබ් එකේ ආම්ස්ට්‍රෝන් ගරාජ් එකේ මේ කිසි දෙයක් දන්නේ නැහැ. සුපුරුදු විදිහට මැනේජර් සල්ලි ගෝනිය තරම් වාහනේට නගින්න එනකොටම දකින්නවා මේ හැමදාම එන පොලිස් නිලධාරියා ඩ්‍රයිවරුයි නෙමෙයි කියලා. ඩ්‍රයිවර්ට මොකද උනේ කියලා අහපහම ජෝන්ට හදිසි අසනීපයක් වෙලා මං ආවා කියලා ජේම්ස්ගේ ගෝලයා පිළිතුරු දෙනවා. ටර්ෆ් ක්ලබ් එකේ මැනේජර්ට සැක හිතුණත් වාහනේට නගිනවා.
කොහොමත් පිටිපස්සෙන් එනවානේ මේගොල්ලන්ගේ ආරක්ෂක වාහනේ දැන් ඩ්‍රයිවර් මැනේජර් පොලිස් නිලධාරියා මේ තුන්දෙනා ගමන් කරන වාහනේ ටර්ෆ් ක්ලබ් එකේ ආරක්ෂක බටයන් වෑන් එකයි එනවා මේගොල්ලන්ගේ කායක පහු කරනවත් එක්කම හදිස්සියේ කරත්තයක් ආරක්ෂක වාහනේ හරහා දාලා පාර බ්ලොක් වෙනවා පිටිපස්සෙන් එන වාහනේ මිස් වුණා කියලා දැනගෙනම ජේමිස්ගේ කණ්ඩායම වෙනත් පාරකට හරවලා මැනේජර් වාහනෙන් එළියට ඇදලා දාලා සල්ලි ටික පැහැරගන්නවා වාහනේ බොරැල්ලේ පැත්තේ නතර කරලා සල්ලි අරන් මේගොල්ලෝ යනවා ජේමිස්ුයි ඒගොල්ලන්ගේ කණ්ඩායමයි කතා වෙනවා අපි මේ සල්ලි ටික මාස 3කින් 4කින් බෙදාගමු එතකන් කිසි දෙයක් නොවුණු ගානට වෙනදා වගේම දවස ගත කරන්න කියලා දැන් ඉස්සල්ලා කිව්වනේ මුලින්ම ජේමිස් මේ යෝජනාව දානකොට එක සමාජිකයෙක් කැමැත්තෙන් ඉඳලා අකමැති වුණා කියලා මේ අකමැති වුණ කෙනාට පුවත්පතකින් මේ කොල්ලේ ගැන ආරංචි වෙනවා මේ යාළුවා කෙලින්ම එදා ජේමිස් හොයාගෙන ඇවිල්ලා කියනවා මම මේ ගැන දන්නවා මට මේකෙන් කොටසක් ඕනේ කියලා ජේමිස්ට තරහා ගියත් හරි මම වාට කොටසක් දෙන්නම් හැබැයි මාස 3-4කින් අපි මේ සල්ලි අල්ලන්න බෑ එතකන් වා සද්ද නැතුව ඉන්න කියලා මේත් එක්කම මං කොල්ලේ ගැන හරියටම තොරතුරක් දුන්නොත් රුපියල් 20000ක් දෙනවා කියලා පොලිසියලු ප්‍රචාරයක් කරනවා මේ 20000 කියන්නේ 1949 කාලේ සෑහෙන ලොකු ගාණක් මේ වෙනකොට නිර්නාමික තැපැල්පතක් පොලිසියට ඇවිල්ලා තියෙනවා පුත්තරමේ මිනිහෙක් ගහක බැඳලා මරලා තියෙනවා පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ කරන්න පටන් ගන්නවා එතන ඉන්නේ ආම්ස්ට්‍රෝන් ගරාජ්ජකේ ජෝන් කොහොම හරි රුපියල් 20000 දෙනවා කියලා ආරංචිලා ජේමිස්ගේ යාළුවා පොලිසියට ඔත්තුව දෙනවා පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා සැකකරුවන් නටදෙන විනීමරුම මුදල් කොල්ල කෑම් ආදී කරුණවලට අත්අඩංගුවට ගන්නවා මෙතන හිටපු ජේමිස්ගේ ක්‍රියාලුවෙක් රජය පැත්තට සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙලා සියලුම කරුණු වමාරනවා ජේමිස් සෙනවිරත්න ඇතුළු 4 දෙනෙක් එල්ලා මරන්න එවකට අධිකරණය නියෝග කරනවා ඉතුරු යාළුවන් වසර ගණනාවක් සිර දඬුවම් මිදලා නැවතෙනවා මෙන්න මේ සිද්ධිය පාදක කරගෙන 1971 ටයිටස් තොටවත්ත මහත්තයා 400,000 කියන ෆිල්ම් එක හදනවා ජෝන් ද සිල්වා පියදාස ගුණසේකර වගේ කට්ටිය තමයි මේක රංගනින් දායක වෙන්නේ වයිට් හවුස් මිනි මෙරුමට හිරේ ගිය ජේමිස් සෙනවිරත්නගේ මස්සින ලෑතර බාසු අවසානයේ පෝරකයට නියම වෙනවා ඉතින් හිතන්න වැඩි තණ්හාව ඉක්මනින් මුදල් ඉපයීමේ ආසාවෙන් සමාජ විරෝධී ක්‍රියා කරනකොට නැතිවලාම යනවා කියන එකට අපේ ඉතිහාසය ඇසුරින් එක උදාහරණයක් තමයි මේක. ඔයත් මේ කතාව ගැන මොනව හරි දන්නවා නම් අපට කමෙන්ට් කරන්න. මේ කතාව වර්තමාන පරම්පරාවට දැනගන්න ෂෙයා කරන්න. මීඩියා එම් එක එකතු වෙලා ඉන්න සුළු හෝ ව්‍යාපාරක මහත්ම මහත්මියෙක් ඉන්නවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න ඒගොල්ලන්ට අපෙන් නොමිලේ දෙන සේවාවක් තියෙනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න.